ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මේ උදෑසනනි සමගේ සහෝදර සහෝදරිය, දේව වචනයේ ලූක් සුභාරංචියේ 22 පරිච්ඡේදයේ 31 පදේ සහ 32 පදේට අපි අවධානය යොමු කරන්න යනවා. ඒ කොටසේ මෙහෙම කියනවා, සීමොන් සීමොන් බලව, නුඹලා ගෝතුබමෙන් පොලන්ට සාතන් ඉල්ලුවේය. නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථීර කරපන්නයි කීසේක. මගේ සහෝදර සහෝදරී, ඔබගේ මගේ ජීවිතයට තියෙන වැදගත් පුරුන්දුවක් මේ කොළුසි මතක් කළ දෙනවා. යේසුස් වහන්සේ දා මේ පොළවේ සේවය කරනකොට උන්වහන්සේගේ ගෝලයන් උදෙසා උන්වහන්සේ යාඥා කරා. යොහන් 17 අපිට මතක් කරන උන්වහන්සේ කියනවා, පියාණන් වහන්සේ දුන්න කිසිවෙක් නැති නොවන පිණිස මම ඔවුන්ව ආරක්ෂා කරා. උන්වහන්සේ අද අප වෙනුවෙන් මැදිහත්කාරකම් කරනවා. මගේ සහෝදර සහෝදරී, ඔබට ඔබගේ මගේ ජීවිතයට තියෙන බලාපොරොත්තුව, ජීවිතයට තියෙන ස්ථීරත්වය මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබයි මායි උදෙසා අදත් පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ මැදිහත්කම් කරනවා, යාඥා කරනවා. ඒක අපේ ජීවිතයට කොයිතරම් යහපත් කාරණයක්ද? ඒක නිතරම මතක් කරන්නේ. යේසුස් වහන්සේ මගේ මේ අවශ්‍යතාවයේදී මං උදෙසා උන්වහන්සේ මැදිහත්කම් කරනවා. මාව විනාශ වෙන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. මේ කොටසේ අපි කාරණා දෙකක් ඉගෙන ගන්නවා. පළවෙනි කාරණාව තමයි, උන්වහන්සේගේ අනුමැතියක් නැතුව සාතන්ට නපුරාට අපේ ජීවිතයට අතගසන්න බෑ. අපිව පරීක්ෂා කරන්න උන්වහන්සේ අනුමත කරවතින් විතරයි ඒක සිද්ධ වෙන්නේ. යෝබ් පරීක්ෂා කරන දෙවියන් වහන්සේ ඉඳ දුන්නා. යෝබ්ගේ ප්‍රමාණය දෙවියන් වහන්සේ දන්නවා. යේසුස් වහන්සේ මෙතන පේදුරුට කියනවා, මම නුඹලව පරීක්ෂා කරන්න දුන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ඒ වෙලාවේ හිටපු තත්ත්වය යේසුස් වහන්සේ දන්නවා. මගේ සහෝදර සහෝදරිය, ඒ දේවල් ඉඳ හරින්න උන්වහන්සේ අපිව විනාශ කරන්න නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ, උන්වහන්සේගේ ඉඩහැරීමක් නැතුව මගේ ජීවිතයට කිසි දෙයක් එන්නේ නැහැ කියන එක අදත් ස්ථීර කරගන්න. ඒ වගේම ඒ කොටසේ අපිට පෙන්නනවා, යේසුස් වහන්සේ ඔබයි මායි උදෙසා මැදිහත්කම් කරනවා. මොකටද? එහෙම දෙයක් එන්නේ ඉඩහැරියා නම් අපේ ඇදහිල්ල නැති නොවන පිණිස. මොකද ඇදහිල්ල අපේ දුර්වල වෙන වෙලාවල් එන්න පුළුවන් ජීවිතේ. හැබැයි යේසුස් වහන්සේ ඔබයි මායි උදෙසා මැදිහත්කම් කරනවා, යාඥා කරනවා. ඉතින් ඒක ඔබගේ මගේ ජීවිතයට ලොකු ධෛර්යයක් ශක්තියක් මේ උදෑසන. උන්වහන්සේ නොදෙන කිසි දෙයක් අපේ ජීවිතයට එන්නේ නැහැ. එහෙම ආවත් උන්වහන්සේ අප උදෙසා අදත් මැදිහත්කම් කරනවා. ඉතින් අපේ ජීවිත උන්වහන්සේට බාර දීලා මේ දවසත් අපි මුහුණ දෙමු එන දේවල් වලට උන්වහන්සේගේ නාමයෙන්. ඉතින් යේසුස් වහන්සේ ඔබටයි මටයි ඒ ආරක්ෂාව අදත් සපයන නිසා ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.